අපේ රටේ විවගාව බොහෝ කාලයක් තිස්සේ පැවති අපේ සාම්ප්‍රදායික ගොවි මහතුරුත් එක්ක. හැබැයි අද ගොවිතැන කියන එක වී ගොවිතැන කියන එක අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයේ ශිෂ්‍යයන්ගේ මෙවලමක් බවට අධ්‍යාපන විෂය නිර්දේශ කොටසක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අද දවසේ විශ්වවිද්‍යාලය දක්වාම මේ කුඹුර එහෙම නැත්නම් කෙත අද අදින ශිෂ්‍යය බොහොම ඉහළම මට්ටමට ඇවිල්ලා තිබුණත් අදට අපි මුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි ගොවිතැන අපට නිසි තැනට ගන්න පුළුවන්ද කියන ගැටලුවට පිළිතුරු හොයාගන්න බැරි තැනකයි අපි ඉන්නේ. හැබැයි විශ්වවිද්‍යාල මට්ටමට නොගිය අපේ අතීතය දිහා බලනකොට ගොවිතැන තිබුණ ගොඩක් ඉහළ මට්ටම. විශ්වවිද්‍යාල මට්ටමට මේ ශිෂ්‍යය ඇවිල්ලත් ඇයි අපට තාමත් මේ ශිෂ්‍යය හරි තැනකට ගේන්න බැරුණේ කියන ප්‍රශ්නය අහන්න සුදුසු පිරිසක් ඉන්නවා. පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ නියෝජනය කරන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම ඇයි අපට තාමත් ගොවිතැන නිසි තැනට ගන්න බැරුණේ? ගොවිතැන ලැබෙන ඵලදායක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක ලංකාවේ ආර්ථිකයට ගොඩක් බලපානවා. වී වලින් සම්පෝෂිත අතීතයක් තියෙනවා. තාක්ෂණය තිබුණ නැහැ දැන්. මේ දවස්වල මිනිස්සු ගොඩක් කැමති නැහැ ඇත්තටම කෘෂිකර්මී කරන්න. මේ දවස්වලද නැත්නම් මේ කාලේ හැටිද? මේ කාලේ හැටිද? ඒ කියන්නේ දැන් අපි උනත් කැමති අපි උනත් වැඩිය කැමති නැහැ ෆීල්ඩ් එකේ බහැලා මේ මඩ ගාගෙන එහෙම වැඩ කරන්න. මඩ ගාගත්තාම ගොට්ට ඇවිල්ලා හොද ගත්තාම රජ වෙන්න පුළුවන් කියලා තමයි අපේ සංස්කෘතිය තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු ඒ කියන්නේ මිනිසුන්ගේ ආකල්ප යාලා කැමති නැහැ මේ ෆීල්ඩ් එකේ එහෙම වැඩ කරන්න. ඒ කියන්නේ පිළිගැනීමක් නැහැ කියලා තමයි යාලා හිතන්නේ. ඒ වුණාට අපි කන්නේ යාලා හින්දා කියලා මේ ඒක පිළිගතර ඒ වගේ රස්සාවකට යන ගොඩක් අය කැමති නැහැ. ඒකනේ කාලේ හැටි කියලා මම හිතන්නේ. විශ්වවිද්‍යාලවල වමනාට විතරක් බෑ මේක. මම හිතනවා රටේ සමස්තය පොදුවේ දකින්න ඕනි ලංකාවේ කෘෂි කර්මාන්තයේ දිනුනේ. ප්‍රතිනිපත්තර ජපානයට ගියාට පස්සේ අපි කියන්නේ සංවර්ධිත රටවල් කියලා. ඒ මිනිස්සු ගත්තට පස්සේ හැම වෙලේම මඩ අනාගෙන වැඩ කරන මිනිස්සු නෙමෙයි. මොකද කෘෂිකර්මයේ කියන එක එතනින් එහා පැත්තට ගියාට පස්සේ මඩෙන් එහා ලෝකයක් කෘෂිකර්මයට තියෙනවා. පුටුවේ ඉඳලා පරිගණකයේ ඉඳලා ලංකාවම කෘෂිකාර්මික රටක් බවට පත්කරන සැලසුම් ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව තියෙනවා. ඒක තමයි කෘෂිකර්ම කළමනාකරණය. අපි එදා මඩ කියන සංකල්පේ මෙහා පැත්තට අඩිය තියන්න ඕනේ. එතන තමයි අපේ සංවර්ධනය තියෙන්නේ. තිරසාර සංවර්ධනය ඔස්සේ ඉදිරියට ගිහිල්ලා රටක් කෘෂිකාර්මික විදිහට ඉදිරියට ගෙනියන්න නම් ඒ තැනට අපේ මනස විතරක් නෙමෙයි අපේ සම්පූර්ණ පද්ධතියම අපි වෙනස් කරන්න ඕනේ. අන්න එතනදී අපිට අනාගතයක් තියෙනවා.